අයිබෝවන් ඔබෙක් වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනාවට ගොදුරුව සිටි හිටපු කතානායක විජමු අභා ප්‍රාප්ත වෙයි රටම ලොක්ඩවුන් කරන තීරණයක් තවමත් නැහැ හමුදාපති ශවේන්ද්‍ර කියයි ලෝකයෙන් වඳවෙච්ච උබේ ජීවීන් 35න් 21ක්ම ශ්‍රී ලංකාවේ කලාලුව ඒකාලෝක කොට ජීවන ගමන නිවාදෙමු ජයලාල් රෝහණයන් සෞර්ධයන් හැරදමා නික්ම යයි නව ශ්‍රී ලංකාවේ ඕක්ලන්ඩ් යලිත් ලොක්ඩවුන් පෙන්රි අපිට අද මුලින්ම කියන්න සිද්ධ වෙලා තියෙන්නේ ශෝකජනක ප්‍රවෘත්තියක් කොරෝනා රෝගය වැළඳිලා IDH රෝහලේ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලැබමින් ගත කරපු හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා අභා ප්‍රාප්ත වුණා. ඔනිමේෂ කොරෝනා වෛරසයේ වටිනා ජීවිතේ බිලි කණිතේ අද ඒ අවසනාවන්තින් නමට ගොදුරු වෙච්ච විජමු ලොකුබණ්ඩාර මහත්මයා අප අතරින් සමු ගන්නකොට 79 වන වියෙහි පසු වුණා. එක්දහස් නමසිය හතලිස් එක වසරේ මාර්තු මස පස්වනදා හපුතලේදී උපත ලැබූ ඒ මහතා යහළබැත්ත විද්‍යාලයේ හා බණ්ඩාරවිල මධ්‍යමහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් පෙරදිනිය විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබා ගන්නා විජම ලොකුබණ්ඩාර මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් කලා විෂය ධාරාව යටතේ බාහිර උපාධියක්ද සම්පූර්ණ කරනවා වෘත්තීන් නීතිඥයෙකු වූ ලොකුබණ්ඩාර මහතා නීති සම්පාදකයෙකු ලෙසද කලක් සේවය කළා 1977 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින ඒ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වීමේ වරම් ලැබෙනවා දේශීය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයට මුලින්ම පත්වන ඒ මහතා 1989 වසරේදී කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්වනවා ඒ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජයේ සංස්කෘතික කටයුතු අධ්‍යාපන හා මාධ්‍ය අමාත්‍යවරයා ලෙසයි 1994 වසරේ එක්සත් ජාතික පක්ෂය පරාජය වීමෙන් පසු ලොකුබණ්ඩාර මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වනවා 2001 වසරේදී ඒ මහතා නැවත අධිකරණ නීති ප්‍රතිසංස්කරණ ජාතික ඒකාබද්ධතා හා බුද්ධ ශාසන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වුණා විජම ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට පත්වන්නේ 2004 වසරේ අප්‍රේල් මස 23දායි සිංහල භාෂාව පිළිබඳ ඉහළපෙළේ ප්‍රවීණියෙකු වන විජම ලොකුබණ්ඩාර මහතා හෙළ හවුලේද ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු වුණා සීගිරි ගීසිරි රසදීපනී ශාස්ත්‍රීය වාදලිපිද මිස්ටේක් ඔෆ් සීගිරි ඇතුළු ශාස්ත්‍රීය ග්‍රන්ථ රසක් රචනා කර තිබෙනවා කොරෝනාව නිසා රට සම්පූර්ණයෙන්ම වහනවා කියලා සමාජ මාධ්‍ය ජාලවල ප්‍රවෘත්තියක් සංසරණය වෙනවා. හැබැයි රජය මේ වෙනතෙක් රට සම්පූර්ණයෙන්ම වසා දමන්න කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා අවධාරයෙන්ම ප්‍රකාශ කරනවා. ඔව් ඒ වගේම තත්වයේ එහෙම තියදී අද දිනේත් අපේ රටේ කොරෝනා පොකුරට තවත් 801ක් එක් වෙදී සමස්ත රෝගීන් ගණනත් 75000 ඉක්මවලා ගියා. COVID-19 වෛරසයේ නව ප්‍රභේදයක් රට තුල වාර්තා වීමත් සමග රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර ඇති බවට විනපුවත් සමාජ ජාලා ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා. එහෙත් රජය මේ වනතෙක් එවැනි කිසිදු තීරණයක් ගෙන නැති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා. COVID-19 වෛරසයේ නව ප්‍රභේදය රට තුල විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවනවා. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගයන් සෞඛ්‍යංශ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. මේ අතරත දිනේ කොරෝනා ආසාදිතයන් 801 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 75000 ඉක්මවා ගියා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 75653ක් 6567 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබනවා.
कोरोना साधने वीसी अटसी हट पास्तु अतिदिन सूयलबी मत समग समस्त सूयलबू संख्या हेटाट दहस हयसिया अणु हयक दक्वा इहलगिया निरोधायन नीति दडिव क्रियात्मक अतर विवाह सह अवमंगल्य उत्सव हेर विन किसी काटी उत्तट अवसर इली मेन वलकिन महजन सौख्य परीक्षक वरुण के संगमे इलासीटिनवा कोविड दहनमें देवनी पहल अतिवन अवस्थावेल अद दिन दक्वा अभी मुहुनवावरण नोमैतिव पारे गमन करपू बाहिर परिचय सरसर पुद्गल एकदास अटसी तिस्कटे रही नीतिमय क्रिया मार्ग अरंतीना महेश्वर अधिकरण एवगेम गृहस्थ उत्सव अनवसरेन पवत्तला यम अर्बुदकारी तत्व निर्माण नुस्तान तिस्कटे रही अभी नीतिमय क्रिया मार्ग अरंतीना दैंग ये दिने वार्ता वेच नव प्रभेद मे रटे कोविड दहनमे तर्जने इताम इहल गिहलतीन निशा किसीम हेतु निशा अनवश्य गृहस्थ उत्सव सह अनवश्य उत्सव सद अवसर सौपाधिकारी कार्यालय दैनट लंका हकी अवमंगल उत्सव सह मंगल उत्सव पमना नीति अवसर तीन सीमा वे अटत्व एवगेम मुहुनवावरण नुपलंदीन सह अनवश्य निरोधा नीति कड़मीन सीलम दिनाटेहसी अनुमति अंक तुणधर निरोधन रोग स्पर्शकी आज्ञापन अटते नवर कटूतर तव दुरा मेरा बेरा गणीम सद महजनता कैपयम अवश्य ये कैपयम चातिक प्रवाहन वैद्य आयतने नुगेगोड प्रधान शाखावे निलधारियकुट कोविड आसादित बवट हंदुना गैनीम हेतुवेन एम आयतनय हेट दिने वसा तबीमट तीरुणय कल बव सभापति वैद्य शवेन्द्र गमगे महता पवसनवा दुरकथन मगिन हेट दिने वेंकरगत पिरिस संधा वेनत दिनयक लबा दिन बवाय ए महता संधान कले कोलंब पीट इंदिया महकुम सारी कार्यालय सामाजिकेट कोरोना आसाधने वीति मेनवा महकुम सारी कार्यालय निवेदन अग्निकुत्मी संधान कले मेम सामाजिक राजकारी कटियुत वलदी बाहिर पार्श्व समग संबंध वी नुमति बवाय ओगे पलमुपिल आश्रित अंदे सहदुनागत कार्यमंडल से निरोधायनेट करति मेनवा श्रीलंकावट आवेनिक जीवीन वगेम शाक वर्गत गणनावाग्म तेनवा यात्रीन उभय जीवीन गत्तम अपि इतामत इहल तनक हिटिया ए अपटम आवेनिक उभय जीवीन निसा एमनत मेवनकोट अपिट अहान लबिन नम कनगाडुदायक आरंचयक एतमाय लोकेन तुरन विलागिय उभय जीवीन 35 दिनाकिन 21ग्म लंकावे कियला मे विनाशय सिद्ध वेला तियेन्ने पसुगिय अवुरुदु 10 अतुरतदी පසුගිය දශකයේ තුල ලෝකයේ උභයජීවී විශේෂ 35ක් ලෝකයෙන් වඳ වී ඇති බව රතුදත්ත පුත පෙන්වා දෙනවා. ඉන් 21ක්ම ශ්‍රී ලංකාවට ආවේනික උභයජීවී විශේෂ බව පරිසර විද්‍යාඥයින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පෙන්වා දී තිබෙනවා. පරිසර විද්‍යාඥයන් අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ පෙන්වා දුන්නේ ඇතැම් ගහකොළ මෙන්ම සත්ව විශේෂද වඳ වී යාමේ තර්ජනයට ලක් වෙති බවයි. ගම්පහ මීරිකම පිහිටේ ක්‍රුඩියා සෙලනිකා හෙවත් පඬු කරද ශාකය වඳ වීමේ තර්ජනයට ලක් වෙති අතර තවත් ශාක විශේෂ 10 කටසන්න සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බවද ඔවුන් පෙන්වා දුන්නා. එම වඳවියාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව සහ ශාක ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වන ලෙසයි පරිසර විද්‍යාඥයන් ඉල්ලා සිටියේ. මෙදවස්වල දේශපාලන පොරපිටියේ මාතෘකා වෙලා තියෙන්නේ විමල් වීරවංශ ඇමතිවරයා කරපු ප්‍රකාශයක් නිසා වීරවංශ මහත්මයා පුවත් මවන්නෙක් බවට පත් වෙලා. කොළඹදී පවත්වපු මාධ්‍ය හමුවකදී කලාකරුවන් පිරිසකුත් මේ මාතෘකාව ගැන අද මේ විදිහට අදහස් පළ කළා. අපි ජාතියේ 69 ලක්ෂ නවකට දාගෙන අපි සෞභාග්‍ය දැක්ම කරා ගමන් කරන මොහොතේ මේ නවයේ කපිතාන් වරු වන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වගේම ජේෂ්ඨ ඇමතිවරු මේ ගැන කල්පනාකාරී විය යුතුයි ඒ අය මේ නව අයිස් කඳු වල හප්ප ගන්නේ නැතුව යා යුතුයි මේ 69 ලක්ෂයත් එක්ක මේ අරන් ගමන් කරන නව සෞභාග්‍ය දැක්ම කරා යා යුතුයි මේ රටට ආදරය කරන්නේ කවුද ඔහුන් වෙනුවෙන් කලාකරුවෝ විදිහට පෙනී සිටිනවා ඒක නිසා මේ අන්තිම බලාපොරොත්තු තියෙන්නේ මේ 69 ලක්ෂය වෙනුවෙන් වග කියන්න ගරු විමල් වීරවංශ ඇමතිතුමා ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහුට මේ ට්‍රැක් එකට යන්න අපි තවත් පුෂ් එකක් දෙනවා මිසක් ඔහුගේ කකුලෙන් අදින්නේ නැහැ. ඒක නිසා මම නැවතවතාවක් කිල්ලන්නේ මේ ලැබුණු ජනවර්ම හරි විදිහට භාවිතා කරලා මේ තියෙන රට මේ තැනින් උඩට ගන්න කටයුතු කරන්න. ශ්‍රීලංකාවේ ලාබාලම පක්ෂයේ වෙච්ච ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය 4 වන සම්වසරේ සැමරීමට සමගාමීව දිවෙන පුරාම ආසන බල මණ්ඩල රැස්වීම පවත්වනවා. අදත් දැන් කිහිපයකම රැස්වීම මාලාවල් පැවැත්ුණා. මැදිරිගිරිය ආසන බල මණ්ඩල රැස්වීම දියසෙන්පුර පොදු විලඳපොළ භූමියේදී පැවැත්ුණේ රාජ්‍ය මාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකුරල මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. කුමන කුමන්ත්‍රණ පැවතියද පොදුජන පෙරමුණ සාර්ථකව ඉදිරියට යන බවයි සිරිපාල ගම්ලත් මහතා මෙහිදී කියා සිටියේ.
ආණ්ඩුව හැදුවේ ලොකු බලාපොරොත්තු තියාගෙන එයිසම පැහැදිලිව පළමුවම කියන්න ඕන මොන කුමන්ත්‍රණ කෙරුවත් මේ පක්ෂ කඩන්න කවුරුත් කටයුතු කරුවත් මේ මහ ජනතාව මේකට ඉඩ දෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න ඕන මේ රටේ ජාතික ආරක්ෂා බිඳුවට වැටලා තිබුණේ ඔයගලන්ට මතක ඇති 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා පුපුර බෝම්බ මේ රටේ ජීවිත ගණනාවක් විනාශ කරනවා කිසිම කෙනෙකුට විශ්වාසයක් නැතුව ගියා මේ රටේ ආරක්ෂාව ගැන අධිකරු ජනාධිපතිතුමා පැහැදිලි පොරොන්දුවක් දුන්න වගේම අද ජාතික ආරක්ෂාව ඇති කරලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරණායක ආසන බල මණ්ඩල රැස්වීම මහජන නියෝජිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුව අවසර 4ක් පිරීම නිමිතෙන් රට පුරා පැවැත්වෙන රැස්වීම මාලාවට සමගාමීවයි මෙය පැවැත්ුණේ කනක හිරත් ජනක වකුඹුර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සීදොලවත්ත මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා මෙම වසර පහ තුලදී අපේ ඉලක්කයන් බලාපොරොත්තු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අකුරක් නැර අපි ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා කියන එකත් අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනි. එතුමා එදා පොරොන්දු වුණ දේවල් අද බොහෝ දයක් සිදු වෙමින් පවතිනවා සමහරක් ඒවා අද සිදු වෙලා තියෙනවා. ඒ වගේම මේ අභියෝගය අපි ජයග්‍රහණය කරන් පස්සේ අනිත් ටිකත් අපි ඉෂ්ට කරන්න කටයුතු කරනවා. එතුමා එදා පොරොන්දු වුණ දේ තමයි අද ඉෂ්ට කරන්නේ. ගමේ ජනතාවගේ අවශ්‍යතාවය අද අපි ගම සමග පිළිසඳ ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටයේ සිට චිත්‍රපට රසක වේශ නිරූපණ ශිල්පියා වශයෙන් කටයුතු කළ සුවිශේෂී නිර්මාණකරුවෙකු පිළිබඳ ආවර්ජනය අමතක නැති මතක විශේෂාංගයෙන් එද්දාස් 1961 වසරේ නිෂ්පාදනය කරන ලාදලු චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා විදියට තමන්ගේ වෘත්තීය ගමන ආරම්භ කරන මේ සුවිශේෂී පුද්ගලයා ලංකාවේ පළවෙනි වර්ණ රූප චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා විදියට කටයුතු කරනවා. වේශ නිරූපණ ශිල්පියෙක් විදියට ලංකාවේ පළමු වරට ජනාධිපති සම්මානය දිනාගන්නෙත් මොහු විසින්. අමතක නැති මතක විශේෂාංගයෙන් අද අපි ඔබට කියන්නේ ඔහුගේ ජීවිත කතාව. ඔහු නමින් ඩෙරික් ප්‍රනාන්දු ඩෙරික් ප්‍රනාන්දු නම් වූ ඔහු උපත ලැබුවේ 1943 වසරේ අප්‍රේල් 16 වනදායි මහනුවර තම උපන් බිම කරගනිමින් සිය ජීවන ගමන ආරම්භ කරන ඩෙරික් ශාන්ත සිල්වෙස්ටර් මහාවිද්‍යාලයෙන් 24 හදාරනවා. ඩෙරික් ප්‍රනාන්දු සිනමාවට සම්බන්ධ රැකියාවක් තෝරාගන්නේ කුඩා කාලයේ සිටම සිනමාව කෙරෙහි ඇති දැඩි බැඳියාව නිසාමයි. මගේ මාමා කෙනෙක් රජී සිල්වා කියලා. ඒ මාමා තමයි මේකප් ගැන මුලින්ම ඔය දෙවිලත් එක්ක ඔය ඉන්දියාවට ගිහිල්ලා එම මේකප් කරේ යා. ඉතින් එයාගෙන් තමයි මම ඉගෙන ගත්තේ සුගම් මේකප්. ඉතින් මගේ මං මාව අරන් යනවා මගේ මාමා ඩෙරික් ප්‍රනාන්දු වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස සිය ගමන් මඟ ආරම්භ කරන්නේ 1961 වසරේ නිෂ්පාදනය කෙරෙනු ලාදලු චිත්‍රපටයෙන්. එමෙන්ම මෙරට විකාශය වූ පළමු වර්ණ චිත්‍රපටය ලෙස හැඳින්වෙන කැලෑමල් චිත්‍රපටයේ ප්‍රධාන වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළේද ඩෙරික් ප්‍රනාන්දු මහතායි. එතැන් පටන් චිත්‍රපට 60ක පමණ වේශ නිරූපණ ශිල්පියා ලෙස එක් වූ ඔහුගේ ගමන් මගේ සත් සමුදුර සහ වැලි කතර යන චිත්‍රපට සුවිශේෂී සම්දිස්ථානයන් වනවා. ඔය සත් සමුදුර තමයි හුඟක් මාංශයලා වැඩ කරේ මොකද මූදේ අයිනි වැඩ කරන්න ඕනේ. ඉතින් හැම වෙලෙම ළඟ ඉන්න ඕනේ. මොකද හුලම් පාරට දාන්න රැවුල්ලෙම ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තමයි ඉතින් හුඟක් ප්‍රශ්නේ උනේ. අනිත් එක තමයි වැලි කතර. වැලි කතරත් හුඟක් මාංශ වුණා. මොකද ඩීබි නියාසිංහ මහත්තයත් එක්ක ගියා යාපනේත් ගියා. ඉතින් හුඟක් ඒ ලොකේෂන් එක කරේ යාපනේත් ඉතින් ඒකෙදි තුඟක් මම මාන්සුනා වැලි කතරත් රුක්මනී දේවි ගාමිණී ෆොන්සේකා විජය කුමාරණතුංග අමරසිරි කලන්සූරිය ස්ත්‍රිල් වික්‍රමගේ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රසක් ඔහු අතින් හැඩගැන්වී ඇති අතර තමා ආශාවෙන්ම හැඩවැඩ ගැන්වූ රංගන ශිල්පියා සහ ශිල්පිනිය පිළිබඳවද මෙලෙස සිය මතකය අවදි කළා. ඔව් සන්ධ්‍යා හරිම කරදරයක් නැතුව
මේකප් කරපු නිලියක් ඉතින් වැඩි ඉතින් වැඩි මේකප් කරන්න දෙයක් නැහැ යාගේ හදන්න දෙයක් නැහැ ඉතින් හරි මට හිතන විදිහට ලස්සනට මේකප් එකක් කරන්න පුළුවන් ඒ කාලේ හැටියට මං සන්ධ්‍යා කුමාරි මේ ඇත්තම හුඟක් මේ මට මේ ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ගාමි ෆොන්සකා ඉන්නවනම් හරි ළඟම ඉන්නවා මොකද එයාගේ මේකප් එක හැම මේකප් බාඩ්යක් වුණත් තවත් අයකට අයට ගාපුවා දාන්න බෑගේ මූණට ඉතින් ස්පොන්ජ් එක මේකප් බඩු වුණත් දාන්න රාහුල් හැම දෙයක්ම සුද්ධ කරලා එයාගේ රාහුල් පරිසම් කරලා හරිට කරන්න ඕනේ මොකද යත් එක මේ කරනවා නම් මොකද ළඟම ඉන්න ඕනේ චිත්‍රපට කර්මාන්තයෙන් තරමක් බැහැර වූ ඩෙරික් ස්වාධීන රූපවාහිනියේ වේශ නිරූපණ ශිල්පියෙකු ලෙසත් පසුව රූපවාහිනී සංස්ථාවේ පළමු ප්‍රධාන වේශ නිරූපණ ශිල්පියා ලෙසත් කටයුතු කර තිබෙනවා මම කවදාවත් හිතුවේ නැහැ මේ ITN එකෙන් මේ වැනි මාත් එක්ක මේ වගේ දෙයක් ඉන්ටර්වයුව කරයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ ඉතින් ඒ වගේ දෙයක් ඇහිලා මාව ඉන්ටර්වයුව කරන එකත් ලොකු දෙයක් ඉතින් මම උගා සන්තෝෂ වෙනවා සිය ජීවන ගමන් මගේ 77 වන විය පසු කරමින් සිටින මේ සුවිශේෂී වේශ නිරූපණ ශිල්පියා අද වන විට බත්තර මුල්ල ප්‍රදේශයේ සිය නිවසට වී දරු මුණු පුරන් සමග ජීවිතය ගත කරනවා මෙරට රූපවාහිනිය සහ සිනමා වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ඩෙරික් ප්‍රනාන්දු නම් ඔබට ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය මෙලෙස ගෞරවය පුද කරන්නෙමු මෙවැනි සුවිශේෂී පුත්කලින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය හා නිදහස් කලා සංධානය නිබන්ධවම සූතානමින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න දුක් ගැහැට දහසක් මැද්දේ ජීවිතය දිනන්න වාරු ගන්න මිනිස්සු වෙනුරේ දවසක තමන්ගේ ඒ හීන හැම එකක්ම සැබෑ කරගන්නවා ඒ විතරක් නෙවෙයි තවත් ජීවිත දහස් ගාණක් එළිය කරන්න ඒ මිනිස්සුන්ට පුළුවන්කම ලැබෙනවා ඔනිමිෂ ඒ වගේම තමයි දුක මැද්දේ ජීවිතයේ දිනන කලාලොවට අද්විතීය මෙහෙවරක් කරපු චරිතයකට හොඳම උදාහරණයක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණයන් එතුමා අපාතරින් සදහටම සමුගත්තේ තවත් පරම්පරා ගණනාවකටම දායාද කරන්න පුළුවන් දැනුම් සම්භාරයකට අපිට සදහටම අහිමි කරමේ දැන් මුතුමිනේ යන්න තියෙන කීයටද? හෙට උදේ පාන්දර තමයි නැගත තියෙන්නේ. බඩමුට්ටු තරන්ද යන්නේ? ආ එනේ. ১৯৭৬ වසරේදී කලා ක්ෂේත්‍රයට පිවිසි ජයලාල් රෝහණයන් රංගන ශිල්පියෙකු, නාට්‍ය පිටපත් රචකයෙකු, වේශ නිරූපණ ශිල්පියෙකු ඇතුළු ක්ෂේත්‍ර රසකින් කලාව වෙනුවෙන් සුඛීය දායකත්වය ලබා දුන්නා. මිය යන විට ඒ මහතා පසු වුණේ 56 හැවිරි දිවියේ. ජයලාල් රෝහණයන් ස්වාධීන රූපවාහිනී දොරමඩලාව සහ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන්වල ප්‍රධාන සම්පත් දායකයෙකු වුණා. ගණේමුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ සිට දේහය සුදර්ශී ශාලාව වෙත රැගෙන ඒමට කටයුතු කරන අතර අද පස්වරුව දක්වා ජනතාවගේ අවසන් ගෞරවය වෙනුවෙන් එහි තැන්පත් කර තිබුණා. ආගමික වතාවත් වලින් අනුතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවුඩය අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතායි. රංග කලාවට නවමානයක් එක් කරමින් රටක් ප්‍රීතියෙන් උසපත් කළ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාව ප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත් උනේමි. ඔහු දොරමඩලාව ස්වාධීන රූපවාහිනී වැඩසටහනේ නිරන්තර අදහස් දැක්වීමට දායක වූ විද්‍යතුකු ලෙසද ප්‍රකට විය. සංවේගයට පත් එතුමාගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත් ඥාති හිතමිත්‍රාදීන් හා ඔහුගේ රංගන ප්‍රතිභාවට ආදරණය කළ සුවසක් ප්‍රේක්ෂක සැමටත් මාගේ සාහිත්‍ය ශෝකය මෙයින් පුත කර සිටිමි. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ධනරජයේ අග්‍රාමාත්‍ය. ඉන් අනතුරුව කලාකරුවන් සහ ඥාතීන් එක්ව පාගමනින් අභාප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවා. ජීවිතය නැමැති රළු පරළු මාවත තරණය කරමින් කලාලොවට පිවිස ප්‍රේක්ෂක සන්තානය තුළ නොමැකෙන මතක සටහන් රසක් ඉතිරි කළ ජයලාල් රෝහණ නම් මේ අග්‍රගන්න කලාකරුවා අද අප අතරින් සදහටම සමුගත්තේ සුවහසක් සහෘද සිත් දහස් වරක් සංවේගයට පත් කරමින්
ජයලාල් රෝහණ කලාකරුවාණෙනි ඔබ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය හොඳ උගත් මිනිසෙක් වෙනකොට අර සියලු ආටෝප සාටෝප අරන් දානවා චාම් මිනිසෙක් වෙන සුන්දර චාම් මිනිසෙක් වෙන ඔබට ආරාධනාව මම ජයලාල් විවිධ අභියෝග ආවම ඒවට මුහුණ දීලා අභියෝග ජය ගන්න උත්සාහදරන අය හැම වෙලාවෙම ජයග්‍රහණය ළඟා කර ගන්නවා. ඒකට තමයි උත්සාහය කියලා කියන්නේ. ඔව්. අනේ උත්සාහය ජයගත් අපේ රටේ පුංචි දියණියකගේ ධෛර්යවන්ත කතාව කියන්නේ අපේ මාධ්‍යවේදී නිරෝෂ සංජීව. අභියෝග වලට අභියෝග කරන දරුවෝ අපේ රටේ ඉන්නවා. පහුගිය කාලේ කොවිඩ් ආසාදන තත්ත්වයේ උඩ දරුවන්ට සිද්ධ වුණා නිවෙස් වලට වෙලා ඉන්න. එවිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අභියෝගයක් දුන්නා පුළුවන් නම් රටක් වටින පොතක් ලියන්න කියලා. හැබැයි එක පොතක් නොවේ පොත් දෙකක්ම ලියපු දරුවෙක් මං අසල ඉන්නවා. ඇඹුගම කනිෂ්ඨ විද්‍යාලයෙන් පහසු වෙනිය ශිෂ්‍යත් විභාගයේ සමත්ව දැනට ගල්ගම්මුව යුබී වන්නිනායක පාසලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ පුංචි දියණිය ජීවත් වන්නේ කදුරු වැව නැමැති සුන්දර ගම්මානයේ. තම ළමා කාලය කැටි කර ගනිමින් අපූර්ව විවරණයක යෙදුණු මේ දියණිය කිරි අත්තාගේ සිහිනේ නමින් නවකතාවක් රචනා කළා. එම නවකතාව මෙවන විට මුද්‍රණය කර අවසන්. ජීවිතේට නොඑක් අභියෝග එනවා. ඒ අභියෝග වලට නොසලී මුහුණ දෙන විදිහ මගේ අම්මයි අපච්චි මට කියලා දුන්නා. අභියෝගයක් වුණා මම වගේ චූටි ළමයෙකුට පොතක් ලියන එක. කුලි ගෙවල් 7-8ක වාසය කරා. නොඑක් පරිසරයවල් වල ජීවත් වුණා. ඒ හැම පරිසරයකම ජීවත් වෙච්ච නිසා මම මේ අභියෝගේ මට සුල්වේ මුහුණ දෙන්න මට පුළුවන් වුණා. ඉතින් මම මේ සමාජින වැඩිහිටියන්ට කියන්නේ ළමයින්ව අධ්‍යාපනයටම කොටු නොකර ළමයින්ට මේ පරිසරයේ විඳින්න අවස්ථාවක් දෙන්න කියලා. ඉන් නොනැවතුණු මේ පුංචි ලේඛිකාව තවත් නවකතාවක් ලියා අවසන් කිරීමට සමත් වුණා. ඇයගේ දක්ෂතා පිළිබඳව යුබී වන්නිනායක විදුහලේ විදුහල්පතිතුමා මෙලෙසින් අදහස් පළ කළා. මේ සිත තුල කැකෑරමින් තිබිච්ච සිතුවිලි එළියට ගන්නෙම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා. අපි එතුමත් මෙලා ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ දරුවා ලොකු ගමනක් යයි කියලා කියන විශ්වාසය අපි සතු තියෙනවා. ඊට හේතුව තමයි මෑගේ ලියන භාෂාවේ තියෙන වචනවල අරුත් බර ගතිය. ඇයගේ ඉදිරි ගමන පාසල් මට්ටමින් අපිට දිය හැකි සියලු දේ දීම සඳහා අපි දැන් සූදානම්ින් ඉන්නවා. ඔබතුලත් සංගමන දක්ෂතා ගොඩක් ඇති. මෙවැනි අය ආදර්ශයට අරගෙන ඔබටත් පුළුවන් රටක් වටින වැඩක් කරන්න. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.